දහසකට අධික වෛද්‍යවරු හමු වීමට නවලෝක රෝහල අමතන 011577777 තවත් කොවිඩ් ආසාදිතයින් 408 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා මේ අතර පෙරේදා දිනේට අදාළව කොවිඩ් ආසාදිත මරණ 17ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13760 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා මේ අතර කොවිඩ් 19 වෛරසයට එරෙහි තුන්වන මාත්‍රාව ලබා දෙන 11ක් වූ රටවල් අතරට ශ්‍රී ලංකාවද පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා සඳහන් කළා විවිධ හමුදාවට විවිධ කියන්නේ යුද හමුදාවට ගුවන් හමුදාවට නාවික හමුදාවට පොලිසියට මේ අයට ඒ ආයතනවලම එය ලබා ගැනීමටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම සෞඛ්‍ය අංශය තුලම අනිකුත් විවිධ අවශ්‍යතාවයන් අපි ලයිස්තුවේ ප්‍රමුඛත්වය ලබා දීලා තියෙනවා අනුව අනිත් අයටත් ඒ ආයතනවලදීම හැකි පමණ තුන්වැනි එන්නද ලබා දීමේ වැඩපිළිවෙල අද ආරම්භ කරා මේ වෙනකොට 30ට වැඩි ප්‍රමාණයේ 100ක් අවසන් කරලා තියෙනවා සමස්ත ජනතාවගෙන් 70%ක් ඉක්මවා ගොස් තිබෙනවා ඒ වගේම අනිකුත් පාසල් දරුවන්ට විශේෂයෙන්ම විවිධ සංකූලතා තියෙන අයට 12 සිට 15 දක්වත් 19 18 මේ වෙනකොට ඒ දරුවන්ටත් ඒ සියලු දෙනාටත් ලබා දෙමින් තියෙනවා ජනගහනයෙන් 70%ට වැඩිය ලබාගත් රටවල් ඉතාමත් මතලොස්සක් තියෙන ඉතින් අපි ඉතාමත්ම නිහතමානීව සතුටු වෙනවා මේ අතර කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ මෙරට පුද්ගලයින්ට කොවිඩ් මර්ධන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම ඊයේ ආරම්භ කෙරුණා ඒ අනුව සෞඛ්‍ය සේවකයන් ඇතුළු ඉදිරිපෙළ කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් ලබා දීම රජයේ ප්‍රධාන රෝහල්වලදී සිදු කෙරුණා Face cream වල ඇති vitamin B3 පෝෂණයෙන් dark spots අවම කර spotless දිදුලන සමක් දින 7කින් ලබා දෙයි.